සුබදසකේ වා හැම මල්ලිකෙනටම නංගිකෙනටම ඉතින් මඟද කතා කරන්න සූදානම් වෙන මාත්‍රකාව මාර වැදගත් දෙයක් ඉතින් මල්ලි නංගි ඔයාල අනිත්‍යයන් වලට ඒ කියන්නේ ප්‍රධාන විෂයන් වලට වැඩි අවධානයක් යොමු කරනකොට ඒ කියන්නේ ගණිතය විද්‍යාව සිංහල වගේ ප්‍රධාන විෂයන් කියලා සලකන අන්න ඒවට වැඩි අවධානයක් යොමු කරනකොට ඔයාලට එක්තරා විෂයක් ටිකක් විතර ලේසිම විෂයක් ඔයාලට මගහැරෙන අවස්ථාව ඊටමත් වැඩි ඒක වෙන මොකොත් නෙමේ බුද්ධඝම කියන විෂය බුද්ධඝම කියන විෂයට අපිට අනිවාර්යයෙන්ම එකක් ගන්න පුළුවන් මාර ලේසි විෂයක් ඉතින් හැබැයි අපි මෙන්න මේ ඒ කියන්නේ මේ අවුරුද්දේදී ඔයගලන් බලන්න වැඩිම ප්‍රචාරයක් සමහර වෙලට BC මට්ටම් වලටයි A මට්ටම් වල ඉඳන් ඉතින් ඒ හේතුව තමයි අනිත්‍යවට වැඩි අවධානයක් යොමු කරනකොට අරකට අවධානයක් දෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙන නිසා ඉතින් මල්ලි නංගි ඔයාලට ලේසියෙන් මේකක් ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ රිසර්ච් ෂීට් එක දවසක කෙනෙක් අහනකොට ඔයාගෙන් අහන්නේ ඒ කීයක් තියනවද මිසක් ඔයාගෙන් ඊට පස්සේ හයි ඔයාලට ඒ තියෙන මොනකටද බී තියෙන මොනකටද එහෙම හයි හරිද ඉතින් අත්දැකීමෙන් කියන්නේ ඉතින් ඒ හතක් තියනවා කියලා මම කිව්වට පස්සෙත් ගොඩක් කට්ටිය ආ ප්‍රශ්නයක් නෑ ඒ හතක් තියනවා නෝමල් එකේ BC දෙක තමයි අහන්නේ ඉතින් මලේ නංගි ඔයාලට කවදා හරි ඔය බුද්ධඝම විෂයට B එකක් හරි C එකක් හරි ආවොත් ඔයාටත් ඔක කියන්න වෙනවා අපරාධනේද ඒක කතර ගන්න එක ඒකක් ලේසියෙන්ම ගන්න පුළුවන් විෂයක් හරිද ඔයාලා මුලේ දාම්ම මෙන්න මෙහෙම කරනවා තව මාස 3 ඉඳ තියෙන්නේ මේ මාස 3 මලේ නංගි ඔයාලා හිතන්න බල ලොකු කාලයක් කියලා සිරාවටම කිව්වොත් බොක්කෙම්ම කිව්වොත් පොඩිම පොඩි කාලයක් තමයි මේ මාස 3 කියන එක ඉතින් ඔයාලා කරන්න ඕනේ පොඩිම පොඩි දේ ඔයගලන්ගේ පාස් පේපර්ස් වලින් තමයි මේ මාස 3 ගේම ගොඩ දාන්න තියෙන්නේ ඔයාලා තියරි ඉගෙන ගන්න කාලේ දැන් ඉවරයි දැන් තියරි ඉගෙන ගත්තා හෝ නැතා හෝ දැන් කොහොමත් ඔයාලගේ කාලේ දැන් තියරි තව ඉගෙන ගන්න ඒ කියන්නේ ඔයගලන් හිතේ මාස 3ක් තියනවා කියලා හැබැයි ඔයා හිතන්න ඔයා ওই මාස 3ම උද්දාගම් වෙනුවෙන් විතරක් වැය කරන කෙනෙක් නෙමෙයි කියලා ඉතින් ඒ හේතුව මත ඔයා දවසකට විනාඩි ගාණක් හරි වැය කරලා මේ චූටි වැඩේ කරන්න ඕනි හරිද අද ඉඳන් වැඩේ පටන් ගමු හරි එහෙනම් ඉතින් පටන් ගමු මෙන්න මෙහෙමයි ඔයාලා MCQ ටිකක් අරගෙන බුද්ධඝම විෂය ඔයගලන් ගන්න මේ පාස් පේපර් එකේ 2020 පේපර් එක අරගෙන ওই MCQ 40 පොඩ්ඩක් කියවන්න කියවලා ඔයා උත්තර ටික සමහර වෙලාවට දන්නේ නැතුව ඇති මේ කාලෙදි ප්‍රායෝගිකයි කෙනෙක්ට බුද්ධඝම මාරු කියනක හරි හරි ඒ කියන්නේ සුලභ දෙයක් ඉතින් හැමෝටම වගේ සමහර වෙලාවට බුද්ධඝම මාරුයි හේතුව තමයි සමහර වෙලාවට තියරි කෙරිලා නැහැ හරි කමක් නැහැ අපිට දැන් ඒ ගිය දේ ගියානේ අපි මෙතන ඉඳන් ගොඩ දාමු හරි ඔයා ප්‍රශ්නයක් ගන්න ඔයාගේ බුද්ධඝම පේපර් එකේ 2020 පේපර් එකේ පොඩි ප්‍රශ්නයක් ගන්න MCQ ප්‍රශ්නයක් අරගෙන ඔයාලා මුලින්ම කොළ සෙට් එකකුත් ගන්න ඕනේ ඊට පස්සේ ඔයා ලියන ප්‍රශ්නේ ඊට පස්සේ උත්තරේ අටින් ලියන්න ඔය විදිහට ඔයා පොඩි සමරි එකක් ගන්න ඕනේ ඔයා ඇත්තටම ඕකේ පොඩි ඒ කියන්නේ ලියන්න ඕනේ මෙන්න මෙහෙමයි පළවෙනි ප්‍රශ්නේ ඒකේ උත්තරය එහෙම එහෙම එහෙමම ලියා ගන්න ප්‍රශ්නේ ළඟින් උත්තරේ ලියා ගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නේ උත්තරේ කම්බයින් කරලා ලස්සන වාක්‍යයක් හදා ගන්න ඔය වාක්‍ය සෙට් එකක් ඔයා හදාගන්න ඔයාට ප්‍රශ්න 40ක් තියෙනවා නම් ඔයා පේපර්ස් පහක් කරන්න. ඔයා පේපර්ස් පහක් කිරීම තුළිනුත් ඔයාට ප්‍රශ්න 200ක් අවසන් වෙනවා. ඔයා නොදැනුවත්වම. ඉතින් මේ දැන් ඉඳන් පටන් ගන්න. මේක ලේසි දෙයක්. හරිද? මේක ෆේල් මේක නිකන් හරි ෆේල් වුණත් නෝන්ඩි 7යි. හොඳේ. බුද්ධාගම වගේ විෂය ෆේල් වුණා කියන්නේ නෝන්ඩිම නෝන්ඩි. මොකද ඔයගොල්ලන් සමාජලාවට ගණන් අමාරුයි කියලා, විද්‍යාව අමාරුයි කියලා, සිංහල අමාරුයි කියලා ඔයාලා ඒවටම අවධානය දීගෙන ඉන්නකොට ඔයාට මතක වෙලා යන බුද්ධාගම විෂය. ඒක නිසායි කියන්නේ මේක අවධානය දෙන්න 40න් 28ක් 30ක් 32ක් අතර ගහගන්න පුළුවන් නම් සුපිරි ඊට වඩා ගහගන්න පුළුවන් නම් කොහොමත් සුපිරි කියලා වල දන්නවනේ ඉතින් ඒ වගේ මට්ටමකට යන්න ඕනේ ඉතින් ඒක නිසා කියන්නේ අපි බැරි දේවල් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ අපිට පුළුවන් ටික හොඳටම පුළුවන් කරගන්න ඕනේ එතකොට ඔයාට පුළුවන් වෙනවා ඉක්මනින්ම මෙන්න මේ විෂය ගොඩ දාන්න කවුරු කොහොම කිව්වත් ඔන්නක තමයි මල්ලේ නංගේ තියරි එක ඉතින් ඇත්තටම කිව්වොත් ඔන්න ඒ ක්‍රමයට යන්න ඊට පස්සේ ඔය දෙවෙනි කොටස් ටිකත් අරගෙන ඔයාලට එනවා සාමාන්‍යයෙන් මට අදටත් මතකයි මං සාමාන්‍යයෙන් බුද්ධාගම දැන් 2008 ඉඳන් වැඩිය ඇල්ලුවේ නැහැ බුද්ධාගම පොතක් ඔතැබේ මට අදටත් මතකයි ඔයගලන්කින් එනවා චරිතයක් ගැන ලියන්න හරිද මම පාස් පේපර්ස් ටික කරලා ඊළඟට එන්න පුළුවන් චරිත දෙක ගැන චරිත දෙකක්ද කොහෙද එනවා ලියන්න ඒ චරිත දෙක ගැන මාර විතර පූර්ව නිගමනයකට එළඹුණා මෙන්න මේ දෙක නම් මේ සැරේ එනවාම තමයි කියලා මොකද පාස් පේපර්ස් වලින් මට තේරෙනවා ඊළඟට මෙන්න මේ වගේ දෙයක් එන්න පුළුවන් කියලා චරිත හතරකට තුනකට විතර ලෑස්තිලා මම ගියේ හරියටම මම ලෑස්තිච්ච
ඒ තුනෙන් දෙකක්ම තුනකට ලෑස්තිලාගෙන දෙකක් ඒ විදියටම ආවා. ඉතින් මල්ලී නංගී ඔයාලට ගෙස් කරන්න පුළුවන් ඊළඟට මොකක් එනවද කියලා. මොකද ඊට කලින් අවුරුද්දේ අහපු එක සමහරට මේ අවුරුද්දේ අහන්න ඉඩකඩ ඉතාමත් අඩුයි. ඉතින් ඒක නිසායි කියන්නේ මේ ගෙස් කිරීම මාර වැදගත්. ඔයාලට මේක ගොඩ දාන්න වෙනවා. හරිද? ඒකක් ගත්තා කියන්නේ රිසර්ච් ෂීට් එක ලස්සන වෙනවා. මොකද සමහරලාවට ඔය බුද්ධඝම කියන විෂයට ඒකක් ගන්න කෙනෙක් හිතයි අයියෝ වැඩක් නැහැනේ. අපිට පස්සට වැඩක් නැහැනේ කියලා. හැබැයි කෙනෙක්ට රිසල්ට් එක කියනකොට හරිය ලස්සනට කියන්න පුළුවන් බුද්ධඝම විෂයටත් ඒකක් තිබොත් එතනටත් ඒකක් තමයි එකතු වෙන්නේ. මල්ලී නංගී ඒකක් ගන්න පුළුවන් ලේසිම විෂයක් තමයි බුද්ධඝම විෂය. ඔයාලට ගේම් ගොඩ දාන්න පුළුවන්. මම මේ කියන ක්‍රමයට මේ මාස 3 ගොඩ දාලා බලන්න. මේ අයියත් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට හැබැයි මුලින්ම මම පාඩම් නොකර හිටියේ නැහැ. බුද්ධඝම නෝමල් එකේ මම පාඩම් කරා. ඉතින් ඒක නිසා කියන්නේ මේ මාස 3 හරි මට ගේමක් ගහන්න පුළුවන් විදිහට මම ඔයාලට ගේමක් හදලා දුන්නා. මේ ගේම් එක හරියට ගහන්න තේරෙනවනේ. MCQ ටික ගොඩ දැම්මා. MCQ ඔයගොල්ලන් පාස් පේපර්ස් පහක් කරන්නකො MCQ 200යි. තව පහක් තව හයක් කරොත් 240යි. ඉතින් ඔයාලා කරන්න ඕල් අතින් ලියන්න. කොළ සෙට් එක කරන් අතින් ලියන්න. ඒ කියන්නේ මේ ලොකු ප්‍රශ්න ලියන්න යන්න එපා. ඉතින් එච්චර ලොකු වැදගත් දෙන්නේ නැහැ. ලස්සන පොඩි ප්‍රශ්න සෙට් එකක් හදාගන්න. යන්න කලින් ඔයාලට ඒක ටග් ගාලා අවබෝධාත්මක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයක් කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලට ගොඩ යන්න පුළුවන් බුද්ධාගම පිළිබඳව අනිවාර්යෙන්ම. ඉතින් හැමෝටම සදසකයන් ප්‍රාර්ථනා කරනවා මේක තමයි කූල් සිංහල channel එක. මේ සතිය තුළ ඔයගලන්ට මේ ඇඩ්වයිස් ටික ලබා දෙනවා හැම විශයක් කරෙහිම. ඔයගලන්ට ඊළඟ වීඩියෝ එක සිංහල සාහිත්‍ය මේ දෙවනි කාණ්ඩය කරන කටයුට තමයි ඊළඟ වීඩියෝ එක එන්නේ. ඉතින් රැඳිලා ඉන්න එක දිගටම.